ආයුබෝවන් සුබ දවසක් හැමෝටම recording.lk අපේ channel එක බලපු හැමෝටම ස්තුතියි අපේ ගිය සැරේ වැඩසටහනක් බලන්න නැති කියලා හිතනවා ඒ හැමෝම බැලුව කට්ටියට මම හිතන්නේ හොඳ දැනුමක් එන්න නැති කියන එක මම විශ්වාස කරනවා ඉතින් අදත් අපිත් එක්ක වෙනදා වගේම දැනුම බෙදා ගන්න සම්බන්ධ වෙලා ඉන්නවා Dr. Sam Dr. Sam ආයුබෝවන් ආයුබෝවන් ඉතින් අද අපි බලමු මොනවාද අද ගෙනල්ලා තින්නේ අපේ ප්‍රේක්ෂකයන්ට ඉගෙන ගන්න දුවදරුවන්ට තපාවි වැඩි හිටියෝ හැමෝම බලාගෙන ඉන්නා මේක ඔබගෙන් දැනුමක් මකර ගන්න. ඔව් අද චතුරංග ඔබ මුණ ගෙහෙවත් සතුරක් මේ සෑම කාලයකට පස්සේ චතුරංගද පහුගිය වැඩසටහනවල ඔබට මතක ඇති අපි කතා කරා මේ පරිගණකයක කොටස් අපි හඳුන්ලා දුන්නා. එතකොට මේ පරිගණකය කොහොමද ඒක අපි කියන ඇසෙම්බල් කරගන්නේ නැත්නම් හයි කරගන්නේ ඒ වගේ දේවල් ගොඩක් කතා කරා. එතකොට ඒ පෝට්ස් ගැන නම. ඊට පස්සේ අපි ලැප්ටොප් එකක් ගැන කතා කරා. දැන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කම්පියුටර් ලැප්ටොප් ගැන මේවා එකිනෙකට වෙනස් වන්නේ කෙසේද? ලැප්ටොප් එකක් කියන්නේ මොකද්ද? ඩෙස්ක්ටොප් එකක් කියන්නේ කොහොමද? එතකොට ඒවා මොනවද වෙනස්කම්? සමහරක් වෙලාවට මේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තාමත් දැනුව දන්නේ නැති කට්ටිය ඉන්නවා මේ ඩෙස්ක්ටොප් එක සහ ලැප්ටොප් එක පිළිබඳව. හැබැයි මේ අද මම හිතනවා ඔයගොල්ලන්ට මේ recording.lk අපේ channel එක හරහා අපිත් එක්ක රැඳී හිටිය ප්‍රේක්ෂක හැමෝටම අද ඩෙස්ක්ටොප් එකයි ලැප්ටොප් එකයි අතර වෙනස අඳුරගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. එහෙනම් ડોක්ටර් සෑම් අපි කියමු මොකද්ද මේ ડેස්ක්ටොප් එකක් කියන්නේ කියන එක අපි මුලින් මේ මං හිතනවා පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද ගොඩක් කට්ටිය දන්න දෙයක්. ඔව්. දැන් මේ ડેස්ක්ටොප් කම්පියුටර් එක ලැප්ටොප් කම්පියුටර් එක දැන් පෙනුමෙන් චතුරංග හැමෝම දන්නා මේක තමයි ડેස්ක්ටොප් එක මේක තමයි ලැප්ටොප් එක. එතකොට නමුත් දැන් මේවා සමහරු හිතනවා මේ දෙකම එක විදියයි. නැත්නම් මේ දෙකෙන්ම එකම කාර්ය කරන්න පුළුවන් කියලා හිතනවා. ඔව් බොහෝ දුරට ඔබට එකම කාර්ය කරන්න පුළුවන්. නමුත් මේවා වෙනස් වෙන තැන් තියෙනවා මේ අපි කරන කටයුතු. එතකොට ඔබ දන්නවා ડેස්ක්ටොප් කම්පියුටර් එකක් කියන එක මේකේ මුල් ආරම්භයේදී ડેස්ක්ටොප් කම්පියුටර් එක මුලින්ම හදපු කාලේ ඒක ලැප්ටොප් තිබුණේ නැහැ. මේක ඉතා විශාල දෙයක්. ලොකු කාමරයක වගේ තිබිච්ච ලොකු දෙයක් මේ කම්පියුටර් කියන එක. එතකොට ડેස්ක්ටොප් කම්පියුටර් එක තමයි මුලින්ම අපිට එන්නේ. ඇවිල්ලා ડેස්ක්ටොප් කම්පියුටර් එක හැදුනට පස්සේ දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අපිට මූව් කරන්න බෑ. දැන් තනින් තනට ගෙනියන්න පුළුවන්. අපිට කැලිටික් ගලවලා අරගෙන යන්න පුළුවන්. නමුත් දැන් ලැප්ටොප් එක වගේ අපිට මේ වාහනයක යන ගමන් පාවිච්චි කරන්න නැත්තම් මේ අපේ ලැප් එක උඩ තියාගෙන කාර්ය පහසු කරගන්න හැකියාවක් නැති තත්ත්වයක්. හැකියාවක් නැති තත්ත්වයක් තමයි ડેස්ක්ටොප් එකේ තියෙන්නේ. ඒතර ඒක අපිට සිද්ධ වෙනවා හැමතිස්සෙම ගෙදර කම්පියුටර් මේ අපේ ටේබල් එකක් උඩ තියලා ඒ හරහා ඒ විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල අපි දන්නවා ලැප්ටොප් වල වගේ බැටරිස් එන්නේ නැහැ. එතකොට ඒක අපි UPS එකකට සම්බන්ධ කරලාද අපි පහුගිය වැඩසටහන වල කිව්වා චතුරංග අනිවාර්යෙන් කම්පියුටර් එකක් කනෙක්ට් කරන්න ඕනේ කියලා UPS එකට. UPS එකේ තියෙන වැදගත්කම අපි කියලා දුන්නා. එතකොට UPS එකට කනෙක්ට් කරලා තමයි කම්පියුටර් එක අපි භාවිත කරන්නේ. එතකොට ඒකෙදි අපේ CPU එක තියෙනවා. එතකොට මේ CPU එක ඇතුලේ අපිට දැන් අලුත් ඒවා නම් දැකලා තියෙ මේ වීදුරු තියෙනවා. එතකොට ඒකෙන් CPU එක ඇතුලේ පේනවා. එහෙම නැත්නම් CPU එක ඇතුලේ තියෙන motherboard එක ඒ විදිහට තියෙනවා. එතකොට මේවා desktop දැන් සමහරවිට ඒක අර ආපු තාක්ෂණය ඔබට කියපුවා. දැන් ආපු තාක්ෂණය ඔබට කියලා නම් දැන් ඒක ගැන නවීකරණය වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට desktop computer එකක් අපිට හැමතිස්සෙම අර පියන ගලවලා ඇතුළ පිරිසිදු කරගන්න නැත්නම් ඇතුළ තියෙන කෑලි ගලවන්න ඉතාම පහසුයි. එතකොට නමුත් ලැප්ටොප් එකක් අපි ගත්තාම ලැප්ටොප් එකක් ඒ විදිහට අපිට පහසුවෙන් මේක ගලවලා බ්ලෝ කරගන්න හරි නැත්නම් කෑලි මාරු කරගන්න හරි එහෙම පහසු නැහැ. ඒක ඉතාම අපහසු කාර්යයක්. ඊළඟට ඒකේ තියෙන විශේෂත්වය තමයි අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ගත්තාම මේක CPU එක කියලා වෙනම කොටසක් තියෙනවා. මොනිටර් එක අපි වෙනම ගන්න ඕනේ. එහෙම නැත්නම් CPU එකේ නේද පේන්නේ නැහැ. ඊට පස්සේ කීබෝඩ් එක වෙනම තියෙන්න ඕනේ. මවුස් එක වෙනම තියෙනවා. එතකොට මවුසස් වල දැන් ඇවිල්ලා තියෙනවා කීබෝඩ් වල වයර්ලස් මවුස් වයර්ඩ් මවුස් ඒ විදිහට ඇවිල්ලා තියෙනවා දිනුන වෙලා කාලයත් එක්ක. එතකොට ඒවත් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා රීචාර්ජබල් මවුස් කීබෝඩ් නොයෙකුත් ලෝකේ හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් ඇවිල්ලා තියෙනවා. අපිට මේ ඒකේ සිංහල වචනය කියන්න පුළුවන් සමහරු සිංහල වචනය දන්නේ නැහැ. මවුස් එකේ කියලා තමයි මේකට බොහෝ වෙලාට මවුස් එක කියන්නේ. යතුරු පූර්ව මවුස් එකේ
ඇතරම මං හිතන්නේ චතුරංග මෞසිකයේ කියන එක අර අරකෙම්ම කැඩිලා ආපු එක. ඒවා එතකොට දැන් මේ ලංකාවේ නිෂ්පාදනය කරපුවා නෙමෙයි මුලින්. එතකොට ඒවා ඒ විදිහට ඒ වචන වලින් කැඩිලා ඇවිල්ලා තමයි සිංහල භාෂාවට පරිවර්තන වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ විදිහේ රීචාර්ජබල් මවුස් මේ හොඳම ඒවා සාමාන්‍යයෙන් චතුරංග අපිට එක charge එකකින් පුළුවන් සුමාන දෙකක් තුනක් විතර පාවිච්චි කරන්න. එක හොඳම හොඳම වර්ගයේ රීචාර්ජබල් මවුස් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ඒ වගේ කොටස් කීපයක් මේ ඩෙස්ක්ටොප් එකේ තියෙනවා. එතකොට ඩෙස්ක්ටොප් එක වයර්ස් වලින් මේ හැම එකක්ම මොනිටර් එකට එක වයර් එකක් එන්න ඕනේ. පවර් වලට වෙන වයර් එකක් එන්න ඕනේ. එතකොට කීබෝඩ් මවුස් ඒවා වයර්ඩ් කරලා තියෙනවනේ ඒවට වෙනම වයර්ස් එන්න ඕනේ. එතකොට ඒ වගේ අංගෝපංග ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කනෙක්ට් කරලා කරන්ට් එකට ප්ලග් කරාම තමයි ඩෙස්ක්ටොප් කම්පියුටර් එක වැඩ කරන්නේ. එතකොට නමුත් අපි ලැප්ටොප් කියන එක ලැප්ටොප් එකේ තියෙන වෙනස ස්ක්‍රීන් එක තියෙන්නේ ලැප්ටොප් එකේ. කීබෝඩ් එකේ ඒකම තියෙනවා. මවුස් එකත් අපිට දැන් ට්‍රැක් පෑඩ් කියලා තියෙන මෙතන මවුස් පෑඩ් එක තියෙනවා. එතකොට ඒකේ මවුස් එක මූව් කරන්න පුළුවන්. අපි කරන්ට් එකට කනෙක්ට් කරන්න ඕනේ බැටරිය බැහැපු වෙලාවට විතරයි. නමුත් ලැප්ටොප් වල අර ස්ක්‍රීන් එකට වෙනම වයර් එකක් හයි කරන්නවත් නැත්නම් පවර් එකට වෙනම වයර් එකක්වත් කීබෝඩ් වලට එම් නැහැ. නමුත් ඔබ දකින්න ඇති අපි අර පහුගිය වැඩසටහනේදී ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් ඩිස්ඇසෙම්බල් කරපු එකේදී පෙන්නවා මේ ලැප්ටොප් වල ඇතුලේ තියෙන පුංචි රිබන්ස් චතුරංග. මේ රිබන්ස් වලින් තමයි මේ අවශ්‍ය කරන ඒ දත්ත සහය විදුලිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ලැප්ටොප් එකක් අපිට බොහොම පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි. අපිට බැටරියකේ දැන් ගොඩාක් අලුත් ඒවා සමහරව තියෙන බැටරි ලයිෆ් එක ගොඩාක් පාවිච්චි කරන සමහරට පැය 10 12 පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා. එතකොට ඒ වගේ ලැප්ටොප් එකක් අපිට මේ අපේ මේ ලැප්ටොප් කියන එකේම මීනින් එක තියෙනවානේ. මේ අපේ උකුල උඩ මේ කකුල් දෙක උඩ තියාගෙන අපිට ඒක අපිට ඕන තරඟ ගෙනහිලා වැඩ කරන්න පුළුවන්. නමුත් ඩෙස්ක්ටොප් එකක් ඔබ හයි කරලා තියෙන තැනකින්දලා UPS එකට සම්බන්ධ කරලා තමයි මේක කරන්නේ. මම මේක කියපු හේතුව චතුරංග තපුංචි දෙයක්. සමහර අය ඉන්නවා මේ දැන් අපි අහුවාම උගන්නද්දි මේ ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් එකේ මොනවද ඔබට දකින්න තියෙන වෙනස්කම් කියලා. සමහර වෙලාවට සමහර කාරණා ඒ අය දන්නේ නැහැ. එතකොට හිතනවා දැන් මේ ඩෙස්ක්ටොප් එකක අපිට කැලක් ගලවලා මාරු කරගන්න පුළුවන් තරම් ලේසියෙන්ම ලැප්ටොප් එක කරන්න පුළුවන් කියලා නැහැ. ඔබට මතකයිද පහුගිය වැඩසටහන වලදී අපි ඩෙස්ක්ටොප් එක ගැන පෙන්නුවා ඒකේ කැලි ගලවන්න පහසුයි හයි කරන්න ලේසියි. නමුත් ලැප්ටොප් වල දින විශේෂත්වය තමයි ඒක අනිත් කාරණාවක් චතුරංග. එක එක ලැප්ටොප් එකකින් එකට වෙනස් වෙනවා. සමහර ඒවා පිටිපස්ස හැරෙවුවාම වෙනම පීනක් තියෙන ඔබට අපේ කලින් වැඩසටහන වල තියෙනවා. ඒක ගැලුවාම ඔබට පුළුවන් RAM එක එතකොට hard එක CMOS බැටරි එක වගේ දේවල් මාරු කරන්න. නමුත් සමහර ලැප්ටොප් තියෙන හැම නෑ ඒ පීනම ගලවන්න ඕනේ. පීන ගලවහම තමයි ටික තියෙන්නේ. සමහර ලැප්ටොප් තියෙනවා මේ සම්පූර්ණ ලැප්ටොප් එකම ගලවන්න ඕනේ ඒ කොටස් අප්ග්‍රේඩ් කරන්න නැත්නම් ඒවා මාරු කරන්න. ඔව් නවීකරණය කරන්න. නවීකරණය කරන්න. නමුත් ලැප්ටොප් වල ඔබට කවරේ සමහර ඩෙස්ක්ටොප් වල ඔබට කවරේ ගලවපු පමණින් ඒ සියලු දේවල් ඔබේ පිළිමද පළපුරුද්දක් ලද අයෙක් නම් ඒ දේවල් මාරු කරගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. එතකොට මේ කියන්නේ දැන් අපි ඩෙස්ක්ටොප් එකක් කියන එක ගත්තොත් අනිවාර්යෙන් මේ ස්ථානයක් කියන දෙයක් ස්ථිර ස්ථානයක් අවශ්‍ය වීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ඩෙස්ක්ටොප් කියන පරිගණක මේ පරිගණකයේ තියන්න අනිවාර්යෙන් මේ ස්ථිර ස්ථානයක් මේකට අවශ්‍ය වෙනවා. එතකොට මේ අපිට තේරෙන දෙයක් තමයි මේක ඇත්තර මේ පහසු නැමේ ලැප්ටොප් එකත් එක්ක සංසන්දනය කරන්න මම හිතන්නේ කොහෙත්ම බෑ. බැහැ සහ චතුරංග දැන් ඔයා කීපකින් මට මේ තව කාරණාවක් කියන්න මතක් වුණා. ඇත්තට මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක සමහරව මම දැකලා තියෙන දෙයක් තමයි මේ දැන් ගෙවල් වල හිතන හිතන දඟලට මේක ගලවනවා ගෙනියනවා හයි කරනවා. ආයෙ තව තැනකින් ගලවනවා ආයෙ ගෙනියන තව තැනකට හයි කරනවා. ඒක කොයි වෙලාවකවත් කරන්න එපා. ඔබ ඔබේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ලැප්ටොප් එක වගේ ඔබට සරින් සරේ මූව් කරන්න නැත්නම් එහෙම ගෙනියන්න බෑ. ඔබ නිශ්චිත ස්ථානයක් තෝරගන්න ඩෙස්ක්ටොප් කම්පියුටර් එක හයි කරන්න. කම්පියුටර් ටේබල් එකක් තියලා UPS එකක් හයි කරලා අවශ්‍ය විදිහට ඒක තියාගන්න ඕනේ. තියලා ඒක ඒ ස්ථානයේ තියලා එතන පාවිච්චි කරන්න. ඒ වගේම තව විශේෂ දෙයක් මේවා හයි කරනකොට මම කලින් වැඩසටහනලත් කිව්වා ඒ වාට අවශ්‍ය විදිහට නිවැරදි මේ අපි කියන වෝල් සොකට්ස් මේ ප්ලග්ස් ඒවා අර ස්ක්වයර් පින් තියෙනවා දැන් රවුන්ඩ් පින්ස් දැන් තහනම්. නමුත් තාමත් ගෙවල් වල සහ පොලේ ගන්න තියෙනවා මේවා. නමුත් ඒවා නීතියෙන් තහනම් කරලා තියෙන ඒවා ඉස්සරහට නිපදවෙන්නේ නැහැ.
ඉතින් ස්ක්වයර් පින් නිතරම භාවිත කරන්න ස්ක්වයර් පින් එකක් හරියට බිත්තියට ඒක ප්ලග් කරලා හොඳම ප්ලග් කෝඩ්ස් භාවිත කරන්න ඒ විදිහට තමයි ඩෙස්ක්ටොප් එක පාවිච්චි කරන්න ඕනේ සැරින් සැරේ හිට මෙඩ එක ගලව ගලව ගෙනියන්න එපා එතකොට වෙන්නේ අර කේබල් ගලවනකොට නැත්තම් කැදිනකොට ඩෙස්ක්ටොප් කම්පියුටර් එකට හානි සිද්ධ වෙන්න පුළුවන් නිසා ඔව් දැන් අපි මං හිතනවා අපේ මේ channel එක හරහා ඩොක්ටර් සෑම් ගෙන් ඩෙස්ක්ටොප් කියන පරිගණක පද්ධතිය ගැන සහ ලැප්ටොප් ඔව් ලැප්ටොප් අද වැඩසටහනෙන් අද වැඩසටහනෙන් යම් කිසි अपे प्रेक्षक वेडिटी अंत लमाइं हेमोटम गंडपुला लुक संकीर्ण मे मेक हरम बेसीक सरल मट्टे पेहदलगिरी मत मे कर मंगितनवा ऐन मंगितनवा ओगुल हेमोम अद डेस्कटॉप सह लैपटॉप एक पिलीबांद धनुम्गण्ड की ऐना ओगुल्लंट मोखर यवस्तावेकुनोने कैसा हेम्रिसावा उना सिंगमालेदुनो अनिवार्य डॉक्टर सैम ओगुल्लंट उदोकरण ऐना डॉक्टर सैम अभी अद वेडसटान अद अभी निमागर बलापुरुत्वेन्नि ऐना ईलंग एपिसोड डेगिंग अभी हम्बेमु परने वलन एतकोट तम ओगुल्लंट धनुम वर्धनी सिद्धवेन्नि मोकद तनिन तनिन बलन रेडी मुलिदन पटंगन्न रेडी होंद बलपुने दिवत बलला अपिट लाइक करन्न कमेंट करें शेयर करें इधर डॉक्टर सैम एना आई बो आई बोच बहुमस्तुति अभी आरदा पीलिंग कमीनियाँ जय विवाह।